පල්ලිමේන්තුවට ඕනකරකට එන්න අයිතියක් තියෙන ඔයාට යන්නත් පුල මට යන්නත් පුල මහින්ද කාදකම යන්නත් පුල කමන්නෑ එක මිනිසුන්ගේ තෝරා ගැනීම බයි ඒ ආපු කෙන ගැන එයා ඇවිල ලෝමයක කෙනෙක්නේ ලෝමයක කෙනෙක් විදිහට මූලිකව ඉගෙන කතයුතු දේවල් උගන්නන්නවා ඒ නැත්තන් පල්ලිමේන්තුවේ විපක්ෂනාය කලන් කැමරා ෂොට් කරන්න උන්ගේවල්ලට අවුලක් තියෙනවා කියලක ජීවිපි කව කොවිලාපත් පිළිගන්න ලංකාවේ ඒ පාල්ලිමේන්තුවේ තත්ත්වය අපි මීට වඩා උඩට ගේන්නනේ කවුරු පාල්ලිමේන්තුවට මේ පහුගිය දවස්වල දිගට මාධ්‍යවල සාකච්ඡාවක් ඇති වුණා සිවිල් සමාජයේ සාකච්ඡාවක් ඇති වුණා ඒ තමයි ඊට අමතරවමයි දැන්නේ නීති ක්ෂේත්‍රෙත් මේ පිළිබඳ විවාදයක් ඇති වුණා ජනාධිපති දුර කාලය සම්බන්ධයෙන් එක එක්කෙනා එක එක ඉන්ටර්ප්‍රිටේෂන්ස් කරන්න ගත්තා කිසි කෙනෙකුට ඩෙෆිනිෂන් එකක් නැහැ මේ ක්‍රියාවලිය නිසා නෛතික අරාජක භාවයක් ඇති වෙලා තියෙනවා මේව සම්බන්ධයෙන් මොකද්ද මේකට විකල්පය ඇත්තටම ගත්තොත් එහෙම අපේ එහෙමනම් ඕක අපි දන්නවා මොකක් හරි අපි කරනකොට ඒකේ නීති මේ ලීගල් ඩ්‍රාෆ්ට් කියන්නේ නික නීති කෙටුම්පත් කො නීතිපති දෙපාර්තමේන්තුව ඒක LLB එකක් ලැබෙන උපාධිය අවසානයේ සිද්ධ වෙන්නේ එහෙම කෙනෙක් හදන එක. ඔව් නීති කෙටුම්පත් කරනද අපි පාර්ලිමේන්තුවට ඉන්න අය දන්නේ නැහනේ තියෙන සියලුම ව්‍යවස්ථාපිත නීති. එතකොට ඒක දාලා නීතිපති දෙපාර්තමේන්තුවට දාලා ඒගොල්ලෝ තමයි ගැසට් කරන්නේ මොකද ඒගොල්ලෝ මේක බලනවා දැන් පාර්ලිමේන්තුවෙන් අපි කියනවා මේ වගේ එකක් හැදෙන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ ඒක ඇවිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය. නීති කෙටුම්පත් කරුවේ. එතකොට ඊට අමතරව දැන් 19 ආණ්ඩුක්‍රම සංශෝධනය සම්බන්ධව ගේනකොට ඒක ඩ්‍රාෆ්ට් කරේ අපේ හිටපු ආචාර්ය ජයම්පති වික්‍රමාරත්න. එතකොට එතුමා නීති කියන්නේ මිනිහා අධිපති නතරුනේ ස්විස්සර්ලන්තේ. මිනිහා නීතිය කියන එක ඉතින් අය කෙලවරකට ගිය කෙනෙක්. එතකොට ඒ කට්ටිය එකතු වෙලා තමයි ඒක හැදුවයි කියලා කිව්වේ. එතකොට හදනකොට ඒක හදන්න එපැයි මේ එකෙනෙ බොහොම පැහැදිලි විදියට අනිකුත් මේ ව්‍යවස්ථා සමග තුරණාත්මක අන්න අර අසංගත වෙන්න බෑනේ. ඒතකොට මේකේ එන්නේ ඒකනේ මේ අර කොලිසාල්සිල්ලෝක හරියට හැදුවානේ. හරියට හැදුවානේ. ඒතකොට ජයජාවදලත් හරියට හැදුවා. එතකොට ඒ අසංගත වීම එනවනේ. අසංගත වීම එන එක ආයතනයක් දීත්‍ති අපිට කියන්නේ ලංකාවේ ආයතනවල තියෙන තත්ත්වෙනේ කියාපාන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ මේක හරියට කියන්නේ මේක හරියට ඒගොල්ලොන්ට බැරි වුණා. මේක හරියට මේ කියන්නේ කෙටුම්පත් කරගන්න අර අනිකුත් නීතිත් එක්ක. එතකොට අපිට ආය නීතිපති දෙපාර්තමේන්තුව ගැන හිතන්න වෙනවා. ඒ තත්ත්වයකට ඒතර තමයි හැමදාම ෆේල්නේ. හැමදාම ෆේල්නේ. ඔබ කිව්වේ අර එක්කරා කවුද අමිතිවරයෙකුට පස්සේ තමයි කියන්නේ ඇවිල මුළු ගමම දැම්ම මෙතෙන්ට. මේකෙදි පිච්ච ඉන්ටිග්‍රිටි එක නැති. අමරසිරි දොඩ අමර අමරසිරි ඉවරයි. නෑ එතකොට චන්දි වීරක් කොඩිලා ඒ වගේ පවුලේ ඥාතීන් තමයි ඒක හිටියේ. ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියේ ඒ වගේ කට්ටිය. ඒ කියන්නේ මගේ තන්දිම නරකයි කියන නෙවෙයි. ඥාතිත්වය. ඒ කියන්නේ ඥාතිත්වයට සලකන එක ඕනම රටක තියෙනවානේ. අපේ රටේ තියෙනවා හොඳටම. හොඳටම තියෙනවා. ඒ කියන්නේ ඥාතිත්වය තමයි මේ ඉන්ටිග්‍රිටි එකේ මේ ඒ කියන්නේ වඩාත්ම මේ නාභිගත ස්ථානය වෙන්නේ ලංකාවේ. ලංකාවේ. ඒ කියන්නේ හැම වෙලේම ඥාතිත්වය තමයි දාන එක. කොක වයිෆ් එක වයිෆ් කි මල්ලි හොමෝමන යන්නේ. අපි යුද්ධ දිනුත් එහෙමනේ. අයියලා මල්ලා එහෙම තුන්දෙනෙක් හිටියෝ ඉන්නනේ. ඒක වින්දානේ. නැත්නම් උදාහරණයකට හබුදාපති වෙන පවුලකින් ඇවිල්ලා ආරක්ෂක ලේක ඔහොම වුණා ජනාධිපති වෙන පවුලකින් ආව නම් එහෙම යුද්ධෙදි ගන්න හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. අනේ වගේ. ඒ වගේ දැන් මේ ආයතන වල තියෙන අඩුපාඩු අපි කියන්නේ දැන් ඕක හරි දැන් ඕක උසාවි ගිහිල්ලා මේ ඒ දෙන තීන්දුවක් අදෝ මොනවා හරි වෙයි. නමුත් අර අසංගත භාවයේ ව්‍යස්ථාවේ වගකීවුතු අය අයින් වෙලා ගිහිල්ලා වෙනෑයට බැන ඉන්නවද? හරි දැන් ජාම වික්‍රමත් නාරි කවුරු හරි කෙනෙක් විශාරද වෙනවා. ඔයයි මායි වගේ නම් අපි දන්නේ නැහැ. අපි අඩුම ගානේ මරණාධාර සමිතියකවත් විවස්ථාව හදන්න දන්නේ නැහෙනි. නමුත් මෙතුමා අනිත් ආචාර්ය. ආචාර්යනේ. එහෙම කට්ටිය එකතු වෙලා මේ කරපු එකෙන් අන්තිමේදී මොකද වෙලා තියෙන්නේ? අන්තිමේදී අපිදී තමයි ඒකේ බැට ගන්න. මොකද යානම් සුෂ්ටරලන්තේ ඉන්නේ. හරි? ඔව්. අපි කන්නේ බයිද? මොකද මේ අපේ දැන් ආයේ ජනමත විචාරණය ගියයි කියමුකෝ. ඔව්. ඒ ජනමත විචාරණයක් අධිකරණයෙන් තීන්දුවක් දෙනවා. මම දෙනවද නැද්ද අපි දන්නේ නැහැ. අධිකරණයෙන් තීරණය කරන්න ඕනේ ඒක. ජනමත විචාරණයකට යන්න කියනවා මේක. ආයේ මන් දන්නේ කෝටි කීයක්ද යනවලුනේ. ඔව් ලොකු ගාණක් යනවා. ලොකු ගාණක් යනවා. ඒ නිසා අපි කියන්නේ මේ මේවා ගැන මේ දැන් අපි නම් සීරියස් නෑ කියමුකෝ. මේ පහත්තරු මීට වඩා සීරියස් යුතුයි. විපුල අපිට අද මාතෘකාවක් හැටියට අද සාකච්ඡා කරන්න බෑ. අපේ රටේ ගැටලුව තමයි මම හිතන්නේ. ඒක පංච විප්ලවයේදීත් අවසාන වශයෙන් සාකච්ඡා කරන අය සමකාලීන අය මතු කරනවා. මේ බොඩා ප්‍රශ්න තිබෙන්නේ නීතිඥවරු, ඒ කියන්නේ නීතිඥවරුන්ටනේ මේකේ අවසාන පැවරන්නේ මේ ගවර්නන්ස් ප්‍රශ්න ටික. ඒ කියන්නේ කොච්චර විප්ලව කරා මොනවා කරත් ඔය ජීවිපිකට තියෙන ගැටලුවත් ඒකනේ. ඒ කියන්නේ
ප්‍රමිනට් එකන හරි ලෝයස්ල ඉන්නම ජුරිස්ල ඉන්නම ඒක අඩුවත් නවන අපේ රටේ අනිවාරද ම දැන් ඔජ දීතිපති දෙපාර්මේන්තුවේ බොල් අවුලක් තියනවා කියලක ජීවිපය කොයි කල් කොවිලාපත් පිළිගන්නන අපි නීති හදනකොට එතන පොඩි ප්‍රශ්න ගොඩත්ති අපි ගැන ඒවාගේ මිනිසුම පුහුණු කරලා හරි මොනවා ඒක විපල සසන්දර කරන්න පුල දැන් එක සොෆ්ටය එකක් බක්ෂනෝ කියල කියන්න සොෆ්ටය එකක් හොඳනම් තමයින අර හරිට වැඩකර ඒවගේ කාට තේර නැතුනාට මේ ලෝ එකනේ කොයි තර ප්‍රසන්ස් කරන කර ලෝක හරිට හැදුව නැත වැඩන්නේ සිරිම බණ්ඩාරනායක මැතිනගේ ආණ්ඩුවේ ඔය ඔක්කොම හිටපු මේ ගැන මේ පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරු ඔක්කොම ආය ලෝ කොලෙජ්ජකට යවලා නීති ගැන්නවන මකට දැනුත් අපි පාලිමේන්තුවට ඕනකරකට එන්න අයිතියක් තියෙන ඔයාට යන්නත් පුල මට යන්නත් පුල මහින්ද කාදකම යන්නත් පුල කමන්න එක මිනිසුන්ගේ තෝරා ගැනීම එක ඒක මහජන පරමාධිපත්තිට ඉඩතියලා හැබැයි ඒ ආපු කෙන ගන එයා ඇවිල ලෝමයක කෙනෙක්න ඒ ලෝමයක කෙනෙක් විදිහට මූලිකව ඉගෙන කතයුතු දේවල් උගන්නන්න ඕන හරි එතකොට ලෝමයක පි ස්ටෑනිි හෝඩ කියනම කත්න දී ඔක්කොම ඒ වගේ නැතන් ගැම පාලිමේන්තුවේ විපක්ෂනාය කළන් කැමර ශොට් කරන්න ඒ උන්ගේවල්ලට හරි පාලිමේන්තය ගත්තාව බොහොම පොඩ්ඩ ඉන්න තීරණාත්මක චන්දීම සීම තර ඔක්කොම කට්ටීම ඔන්නම් බලන්නක අරද ආපු දිනගාන කොච්චරමාන සභාගනාද කිය ලොක විවාදවලට එකම කට්ටේටික් සම්බන්ධ වෙනවා අන මන්තක මේ පෙරද කිවලා මකට දම්ි පර හත් ඇත් විල් නෑලු බොහෝ පොඩ්ඩයිලු ඇවිල තිය එක ඇත්තම ඒකට එනවනගේ මම කියන්න මන්ත්‍රවරෙක් වෙනවන ඇත්තටම නීති හදන්නලං එන්නේ ඒකට ෆෝකස්සක දෙන්න බලාගෙන එන්න ඕනේ දේදන නිවාඩු යන්න බලාගෙන ඕන්න නෑන ඒ යා ලෝමයකගෙන සාමේ අර අපි අවසාන වසයෙන් කිව්වත් ලංකාවේ ඒ පාර්ලිමේන්තුවේ තත්ත්ව අපි මීට වඩ උඩට ගේන්න ඕනේ කවුරු පාර්ලිමේන්තුවට ආවා